වර්ෂ 1964 දෙසැම්බර් මාස 17 වනදා අග්‍රාණ්ඩුකාරවරයා විසින් පස්වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය පළ කළා. මෙම පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා හැරීමට සිදු වුණේ 1964 නොවැම්බර් 26 වන දින පාර්ලිමේන්තුවේ පැවති රාජාසන කතාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජයට පත්වීම හේතුවෙන්. එම නිවේදනයට අනුව දිවයිනේ මැතිවරණ කොට්ටාස වෙනුවෙන් 1965 ජනවාරි මස 11 වනදා ස්ථාන 30කදී නාම යෝජනා බාර ගැනීමටද 1965 මාර්තු මස 22 වනදා මැතිවරණය පවත්වා අප්‍රේල් මස 5 වන දින නව පාර්ලිමේන්තුව කැඳවීමටද නියම වී තිබුණා. මෙම පාර්ලිමේන්තු මහමැතිවරණය මැතිවරණ කොමසාරිස් ඊ.එෆ්. ඩයස් අබේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්ුණා. 1964 අංක 10 දරන සංශෝධන පනතට අනුව යම් පක්ෂයක් නියෝජනය කිරීමට කණ්ඩායම් කීපයක් ඉදිරිපත් වන බව මැතිවරණ කොමසාරිස්වරයාට පෙනී යන්නේ නම් පරීක්ෂණයකින් පසු එයින් එක් කණ්ඩායමක් පක්ෂය හැටියට පිළිගැනීම හෝ ඉන් කිසිදු කණ්ඩායමක් අදාළ පක්ෂය හැටියට එම මැතිවරණයේදී පිළිනොගැනීමට තීරණයක් ගැනීමටද කොමසාරිස්වරයාට බලය ලැබුණා. 1959 අංක 11 දරන සංශෝධන පනතින් තැපෑලෙන් ඡන්දය දීම සඳහා පහසුකම් ලබා දීමට නියම කරන ලද පිරිස්වලට අමතරව පොදු ප්‍රවාහන පහසුකම් සපයන දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය සහ කොළඹ මහනගර සභා මගී ප්‍රවාහන සේවය යනාදී සේවකයන්ටද පළාත් පාලන සේවයේ කාර්ය මණ්ඩලයට සහ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටද එම පහසුකම් ප්‍රදානය කෙරුණා. ඡන්දය ලබා දීමට ඡන්ද පොලට එන ඡන්ද දායකයා ඡන්ද හිමි නාමලේඛනයේ ඔහුට හෝ ඇයට අදාළ තොරතුරු අනුව හඳුනා ගැනීමෙන් පසු ඔවුන්ට ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට ප්‍රථම ඔහුගේ හෝ ඇයගේ වම් අතේ දබරැගිල්ල නොමැකෙන තීන්තෙන් සලකුණු කිරීමට මේ අනුව නව නීති පැනවුණා. පසුව නීති සංශෝධනයකින් මෙම සලකුණු කිරීම සුලඟිල්ලේ කළ යුතු බවට වෙනස්කොට නීති පැනවුණා. මෙම පාර්ලිමේන්තු මැතිවරණ අවස්ථාව වන විට පැවති මැතිවරණ කොට්ටාස සංඛ්‍යාව 145ක්, බහු මැතිවරණ කොට්ටාසයක් වූ දකුණු කොළඹ මැතිවරණ කොට්ටාසය වෙනුවෙන් අපේක්ෂකයන් දෙදෙනෙකු නිතරගයෙන් තේරීපත් වුණා. මෙහිදී මැදකොළඹ ආසනය වෙනුවෙන් තරඟ කළ ආර්. ප්‍රේමදාස මහතා අලියා ලකුණින් තරඟ කළා. එම ආසනයටම පීටර් කෙනමන් මහතා තරුව ලකුණින් තරඟ වැදුණා. වරල්ල ආසනය නියෝජනය කළ එම්.එච්. මොහමඩ් මහතා තරඟ වැදුනේ අලියා ලකුණින්. බහුමන්ත්‍රී ආසනයක් වූ දකුණු කොළඹ ආසනයට ජේ.ආර්. ජයවර්ධන මහතාත් බර්නාඩ් සොයිසා මහතාත් නිතරංගයෙන් පත්වීම විශේෂ සිදුවීමක් වුණා. අත්තනගල්ල ආසනය සඳහා සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක මහත්මිය අත ලකුණින් තරඟ වැදුණා. රොබර්ට් ගුණවර්ධන මහතා තරඟ කළේ කොට්ටාව ආසනයටයි. පුටුව ඔහුගේ ඡන්ද ලකුණ වුණා. පිලිප් ගුණවර්ධන මහතා අවිස්සාවේල්ලෙන් තරඟ කළ අතර කරත්ත රෝදය ඔහුගේ ඡන්ද ලකුණයි. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කණ්ණංගර මහතා අලියා ලකුණින් සුපුරුදු ලෙස බණ්ඩාරගම ආසනයෙන් තරඟ වැදුණා. බේරුවල ආසනය නියෝජනය කරමින් එම්.ඒ. බාකිර් මාකර් මහතා අලියා ලකුණින් තරඟ වැදුණා. ඩී.බී. විජේතුංග මහතා උඩුනුවර ආසනය වෙනුවෙන් අලියා ලකුණින් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. සුපුරුදු ලෙස ඩී.ඒ. රාජපක්ෂ මහතා බෙලියත්ත ආසනය නියෝජනය කරමින් අත ලකුණින් ඉදිරිපත් වුණා. වී. ආනන්ද සංගරේ මහතා යතුරු ලකුණින් කිරිනොච්චි ආසනයෙන් තරඟ කළා. රත්නපුර ආසනය නියෝජනය කළ සරත් මුත්තෙට්ටුවේගම මහතා තරඟ කළේ ලාම්පුව ඡන්ද ලකුණින්. අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව අලියා ලකුණින් තරඟ කළ එක්සත් ජාතික පක්ෂය ආසන 66ක් ලබාගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමි කරගත්තේ ආසන 41ක්. ලංකා සම සමාජ පක්ෂය ආසන 10ක් ලබා ගැනීමට සමත් වුණා. නිදහස් ශ්‍රී ලංකාවේ 7 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ලෙස 1970 දී පැවැත් වූ මහ මැතිවරණයේ තොරතුරු හෙට සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.